වාරකන් කාලේ මේක කරන්න බෑ. දැන් මේක කලේ වාරකන් කාලේ දෙක දෙකා තමයි මේ වැලි පිරවීම කලේ. ඒතර මේක නෙමෙයි මේකේ කාලය මේක කරන්න ඕනේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි කියන කාලවල තමයි වෙරළ කාදනයේ වැලැක්වීම සඳහා කටයුතු කරන්න වැලි පිරවීම කරන්න ඕනේ. මේ ව්‍යාපෘතිය කරන්න මේ කියන්නේ මොහොත කාදනය වීම නිසා වෙරළ කාදනය වීම නිසා වෙරළ ප්‍රතිසංස්කරණ ක්‍රමයේ වැඩපිළිවෙල යටතේ තමයි මේක කරේ මේක අතන මේ මොහොත වෙරළ කාදනය ශීඝ්‍ර වෙන්න පටන් ගත්ත ෆෝට් සිටි ව්‍යාපෘතිය නියමිත පරිසර ඇගවීමකින් තොරව පටන් ගත්ත නිසා විවිධ විවිධ કૃතිම විදිහට වෙරළ කාදනය වෙන්න පටන් ගත්තා සාමාන්‍යයෙන් අපි වර්ෂයකට අමාත්‍යාංශයේ වීදම් කරනම වර්ෂයකට රුපියල් මිලියන 300ක් වගේ තමයි වර්ෂයකට වෙරළ ආරක්ෂා කිරීම සඳහා වීදම් කරන ප්‍රමාණය. නමුත් මේක විශේෂ ක්‍රියාපුතියක් විදිහට මිලියන 890ක් කියන්නේ ලක්ෂ 8900ක් වීදම් කරලා රත්මලාන, ගල්කිස්ස, කළුතර වෙරළවල් තුන කාදන වීම වැළැක්වීම සඳහා තමයි මේ මුදල් වෙන් කරලා තිබෙන්නේ. මොකද විශේෂයෙන් අපි දන්නවා කැලිඩෝ වෙරළ දිහා බැලුවොත් කළුතර මෝයකට කැපීම නිසා විශාල ප්‍රශ්නයකට තුළු දීලා තියෙනවා මේ තුන එකට කරන්න තමයි තිබුණේ ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මේ ඇඳුරි නීතිය තියෙන වෙලාවේ මුළු රටම ලොක්ඩවුන් කරපු වෙලාවේ මේ කලබලයක් වෙලා තිනා කොන්ත්‍රාත් එක කරන්න ඒ හින්දා තමයි හදිස්සියේ පෙබරවාරි ජනවාරි මාසේ අග වෙනකොට පෙබරවාරි මාසේ පටන් ගන්නකොට කැබිනට් එකට දාලා ඇප්‍රූවල් එක අරගෙන දඩබඩ ගාලා කරලා තියෙනවා නමුත් මේකේ අසාර්ථකභාවයට හේතු වෙලා තියෙන ප්‍රශ්නේ තමයි නිවැරදි වෙලාවට නිවැරදි තැනට නිවැරදි මෙතඩ් එකට මේක කරේ නැහැ. නිවැරදි වෙලාවට කියලා කියන්නේ වාරකන් කාලේ මේක කරන්න බෑ. දැන් මේක කලේ වාරකන් කාලේ දෙක දෙකා තමයි මේ වැලි පිරවීම කලේ. ඒතර මේක නෙමෙයි මේකේ කාලය මේක කරන්න ඕනේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි කියන කාලවල තමයි වෙරළ කාදනයේ වැලැක්වීම සඳහා කටයුතු කරන්න වැලි පිරවීම කරන්න ඕනේ. ඒතකොට මේගොල්ලෝ මේ කාලයෙන් එහාට ගියා. මේක කළ යුතු ක්‍රමවේදය තිබ්බේ සෑන්ඩ් එන්ජින් මෙතඩ් කියන එක. සෑන්ඩ් එන්ජින් මෙතඩ් කියලා කියන්නේ මේ දාන වැලිම යාන්ත්‍රණයක් බවට පත් වෙලා වෙරළ ආරක්ෂා කරගන්න ක්‍රමය. මේ සෑන්ඩ් එන්ජින් මෙතඩ් එකට අපි වැලි පුරවලා තියෙනවා උණ වටුන වෙරළ. අවුරුදු 5කට ඉස්සෙල්ලා උණ වටුන වෙරළ සෑන්ඩ් එන්ජින් මෙතඩ් එකට පිරෙව්වා. ඒ ක්‍රමවේදයට තමයි මේක කරන්න කියලා නිර්දේශය කැබිනට් එකේ ඇප්‍රූවල් එක වෙලා තියෙන්නේ. නමුත් මේක සෑන්ඩ් එන්ජින් මෙතඩ් එකක් නෙමෙයි. ඉවක් බවක් නැතුව කිසිම තාක්ෂණ දැනුමක් නැතුව ඉංජිනේරු දැනුමක් නැතුව ඔහේ වැලිගොඩ දාලා කොන්ත්‍රාත් එකක් කරපු එකක් තමයි මේකේ තියෙන්නේ. ඒක නිවැරදි ක්‍රමවේදයක් නෙමෙයි. ඒ වගේම නිවැරදි තැනක් නෙමෙයි. මෙතන රෙකමන්ඩ් කරලා තිබ්බේ නෑ මේක ලොකු මුහුදු කාදනයක් වෙච්ච තැනක් නෙමෙයි. මේක අවුරුදු ගානකට ඉස්සර ගිහිල්ලා බලන්න මේ වෙරළේ පරණ ෆොටෝස් අරගෙන බලන්න මේක වෙරළ කාදනයකට ලක් වෙච්ච ප්‍රදේශයක් නෙමෙයි. මේකේ තිබ්බේ අපිට මොකද අපි දන්නවා අවුරුදු ගානක මේ රේල් පාරේ මේ විදිහටම තිබ්බා. මෙතන කිසිම හානියක් උනේ නැහැ. නමුත් මීටර් 20ක පළලක තීරුවක් නිර්මාණය කරන්න තමයි මේකේ ක්‍රමවේදය නිර්මාණය කරලා තිබ්බේ. නමුත් මීටර් 20 තීරුව නිර්මාණය කරනවා වෙනුවට මෙතන පිට්ටනියක් හදලා කාගේ ඕනකමටද මේක හැදුවේ? මේකේ ඉංජිනේරුවරු කවදාවත් මේක නිර්දේශ කරන්නේ නැහැ. මේක වැරදි ක්‍රමයක්. දැන් මෙතෙන්ට අවිලා බැලුවාම සංචාරක ව්‍යාපාරයටත් මේක මරු පහරක්. මෙතන ඉඳන් බැලපුවාම මේ වෙරළෙන් බිමට වටුනොත් එහෙම මේ වැලිගොඩේ උස බැලුවොත් එහෙම සංචාරකව මැරෙන මූදු වෙරළට වැඩිලා ඒ විදිහට මේක හදලා තියෙන නමුත් මේක නෙමේ ක්‍රමවේදය. ඒක නම් මේක අර ඒකාධිපති පාලනයක මුළු රටම ලොක්ඩවුන් කරපු වෙලාවක ඉංජිනේරු තාක්ෂණ දැනුම බල්ලට දාලා තමුන්ගේ ඒකාධිපති ක්‍රමවේදය හදාගෙන කොන්ත්‍රාත් එකක් කිරීමේම අරමුණින් වැරදි විදිහට වැරදි තැනට වැරදි වෙලාවට කරපු කොන්ත්‍රාත් එකක් මේකේ අරමුණ සල්ලි හම්බ කර ගැනීම යටිමඩ ගැහිම විතරයි මේකේ අරමුණ. රටට සෙතක් උනේ නැහැ. රජය රුපියල් 5000ක් දෙන්න බෑ කිය කියා අඬා අඬා දඟලනකොට රුපියල් ලක්ෂ 8900ක් කිසිම තේරුමක් නැතුව මහා මුහුදට වැලි පුරවපු ක්‍රමවේදයක් මිසක් මේ වෙරළවල් තුනම අද වෙනකොට දැංගනකොට කළුතර වෙරළට දාපු වැලි ටික නැහැ මුහුදට ගිහිල්ලා ඉවරයි. රත්මලාන වෙරළට දාපු වැලි ටික නැහැ මුහුදට ගිහිල්ලා ඉවරයි. මේ අපි ඉන්නේ ගල්කිස්ස වෙරළේ. ඒකේ වැලි ටිකත් මුහුදට ගිහිල්ලා ඉවරයි. මිලියන 800ක් රුපියල් ලක්ෂ 8900ක් වියදම් කරලා හදපු මේ වෙරළ තීරයේ සම්පූර්ණයෙන්ම මුහුදට ගිහින් ඉවරයි. මේ රටේ සල්ලි මේ විදේශ ආධාර නෙමේ
මේවා ණය මුදල් නෙමේ භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ 8900 තමයි මේ වීදම් කරලා තියෙන්නේ. ඒ හින්දා අපි කියනවා ඒකාධිපති පාලනයක් තුල ප්‍රජාතන්ත්‍රවාදයේ වළල දාලා ඉංජිනේරුවන්ගේ දැනුම බල්ලට දාලා මේ කොන්ත්‍රාත් කරන යටිමඩි ගහන ආණ්ඩුවක් ආවට පස්සේ ආහාරෙන් ජනතාවට දුක් ගැනවිලි කියනවා රුපියල් 5000ක් දෙන්න බෑ බොහොම අමාරු වෙట్లా ඉන්නේ කියලා. නමුත් භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ 8900ක් වියදම් කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ හින්දා මේක අපරාධයක්.